එ ද නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුතස් වසනාවන්ත පෙන්නතුනේ මේ ලෝකයට උපන් ඔබත් මමත් අපි කවුරුත් යම් දවසක මරණයට පත්වෙනවා මරණයෙන් ගැලවෙන්න බේරෙන්න්න මේ ලෝකයේ කිසි කෙනෙකුට බෑ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සබ්බේ තාසන්ති දන්ඩස්ස සබ්බේ භායන්තිමච්චුණෝ මේ ලෝකයේ හැම කෙනෙක්ම දඩුවමටත් බයයි මරණයටත් බයයි. නමුත් මරණය කොච්චර බය වනත් මරණය ස්තිරයි. ඒ නිසා, මරණයෙන් ගැලවෙන්න කාටවත් මේ ලෝකෙ කිසිම ජගතෙකුට. මොන බලය මොන ශක්තිය මොන ධනය මොන පරිවාර සම්පත්තිය තිබනත් ගැලවෙඩ බෑ. අනිවාර්යෙන්ම එක්කෝ කුඩාකාලෙක්කෝ තරුණ කාලෙක්කෝ මැදිවයේදි නැත්තං ජරම්පි පත්වා මරණං ජරාවට පත්වෙලා හරි නිවාර්යම මරණය සිද්ධ වෙනවා. මේක දහරාජ පොඩිකාල වෙන්න පුළුවන් මහන්තාච මහලු වෙලවෙන්න පුළුවන්. ඒ බාලා ඒකයන්නේ මෝඩ අයවෙන්න පුළුවන් ඒච පන්්ඩිතා පණ්ඩිතය ොනුව නැතියන් වෙන්න පුළුවන්. ස්බේ මච්චු අසංයන්ත හැම කෙනෙක් මරවාගේ වසංගයට යටවෙනවා ඒක ගැලවෙන්න පෑකාටවත්. එහෙනම් මැරන්න බව අපි දැනගෙන ඉන්නෙක් හොඳ ැද හොඳ. හැබයි මැරෙන්න්නේ කවද කියලා දෙැනගෙන ඉන්න එක තමයි හොඳ නැත්තේ අන්නේ එකයි. ද මැරන දවස දැනගත්තොත් සමාජයේ අන්තිම භානක තැනකට වැටෙනවා. ඇයි එහෙම කියන්. ද අපි මැරෙන්න්න කැමතිද නෑන පිින්වති අපි කවරුවත් මැරෙන්න්න කමති නෑ. මැරෙන්න්න කැමති නෑ. මැරන්න බයද දැන් කියයි බයනෑ කියලා. අපි කවුරුත් බයයි. බය නැති කෙනෙක් මේ ලෝකින් නෑ. ඒ නිසා හැවයි මැරෙන්න්නේ කවත දෙකේ ලැහුවොත් අපි කියන්න අපි දන්න නෑ. මමෙහත් මැරෙනදවස දන්න එකක ොඳ නොදන්න හොඳ කියලා සමහරුකිව කියයි දන්න ොඳයි දැනගත්තනං ලෑස්තිවල මැරන්න තිබපුුණනයි කියලලා. නෑ පින්නතු දැනගත්තං හොම කියන්න. දැනගත්තනං පින්නතුන අපිඒහ මැරෙන්න කලින් කී සැරයක් මැරි මැරි උපදීද දන්න. ඒත් තරං භය වෙනවාහිනම් අපි. මැරෙන දවස අපි දනගත්වනම් මේ සමාජයේ මෙහිමවත් යන්නෑ ඉස්තරහට. ඇයි ඒහනම් මීට වඩ අන්තිම භයානක තැනකට වැටෙනවා. ඒකන් දෙම් බලන්න දැන් අපි කොතන හරි මුණ ගහුණනට පස්සේ ගෙදරදිවෙන්න පුළුවන් සමාජ සලාවි වෙන්න පුළුවන් පාසේද වන්න පුළන් ගුල් ගෙදරක වෙන්න පුළුවන් ම ගදකති වෙන්න පුළුවන් උත්සවක්කද වෙන්න පුළුවන් කලකින් දැක්ක නති කෙනෙක් මොග හ පත්ස න දන්නේ අපි හනවා කොහොමද සැපද හ කාලකින් ඔයා දැක්කේ. කොහොම දැන් අම්මට තාත්තට තත්තේ පෞගේ දවසේ අසනී පෙළ හිටිය නේද. ඔයාගේ පුතාසිි සත්්‍ය පස්සුනාද මේවනේ ද අප යහන්නේ. අ රටඉන්න දුව ආවදළඟදී එයා මොකද කරන්න පදිංචවෙලාමන්නාද. මේ වගේ දේවල්තමයි සාමාන්‍යෙන් දැන් අපි දෙන්නෙක් මුණ ගැහුණට පස්සේ හන්නේ හැබැයි පින්නතුන අපි මැරෙන දවස දැනගත් නම් අපි ෙක් න ගැන ගම හ පලින් ප්‍රශ්ිමක. ඒහනං අපි අහන්නේ ඔයා කවදද මැරෙන්න්නේ කියේලා. ඉස්සල්ල මහන්නේක. ඇයි මේකනේ හිටේ කැකෑරෙන්තින පලවෙනිම ප්‍රශ්නය අපි බයයින. ඒළඟට මැරෙනදවස දැනකත්තරන්ගේ තමන්ට තේරන ැරැ ටි ල් ගව ද අවුදගේ අවුදදු ක්ගගේ අවුරදු තු ක්ගගේ හල් අවරද තමයි මැරෙන්නේ දැ ිටි ිටක මරට ලංගලාලක ැන ටන්ගන්න ලග ට වෙනවා. ඒකයි අයි කතා කරද යන්නේ. ඒක තමයි ඇත්ත තත්ය. ඇයිං කිව්වේ මේ සමාජය අන්තිම භානක තැනකට වැටිනව කියෙල්ලමි මරණ මැරෙන දවස දැනගත්තන පරින්නතුන. ඔන්න බලන් අපි දෙන්නේෙක් මොුණගැහැනවා. යාලෝ දෙන්නෙක් මොනගැහි ලා එක්කෙනෙක් අනිත් එක්කෙනාගින් හනු මේ ඔය කවදධන මැරෙන්නේ. මම එයා කියන මම මැරෙනවා ලබන සතිය. ඒ අනිත් එක්කෙනගින් අන ඔයා කවද්ද මැරෙන්නේ. එයා කියනවා. මම මැරෙන්නේ නම් තව අවුරුදු දහයකින්. ම මැරෙන්නේ තවුරුදු දහයකින් කියලා. ඊටවස්සේ අර ලබන සුමානි මැරෙනෙක් කෙන අවුරුදු දහයකින් මැරෙක් නට එක්ක හොඳින් ඉදීද කියලා දොව හිතන්නේ. මම ලබන සුමාන මැරන්නේයි විනි අවුරදු දහයක්කෙන්න්නේ. ඉන්න දෙයිද? ඒහෙනම් මොකක්ද කරන්නේ. ඒට අවරු දයකකින්න දෙැන්න මක ම ලබන සුමා මැරෙනව. මරාගෙන මැරණවදන නැද්ද පින්නති මරාගෙන මැරෙනවා. ඔකතම ඇත්ත තත්වයය. ඒකයි මංකවේ සමාජයේ එහෙනං වටා පිටාවේ මිනිස්සුන්ගෙන් අය අරගෙන මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් ලොක්කොම වින කරලා. වටා පිටාවින්න සියලු දෙනා මරාගෙන මැරකම්. ඒ නිසා මේ සමාජය මික්්චරවත් හොඳින් පවතින්නේ මැරෙන දවස ද නැති නිසා. ඒ පින්නොත්ති අපි මැරණ දවස දන්නනතයක හොඳයි. ඒත ඇත් තත්ේ හැබ කවදහරිනම් මැරෙන. මේ කවදහරිනක් මැරෙනවා. අපි ඒ වුනාට දන්නත නිසා තමයි අප හිනා වෙල කතා කල්ලා යුතුකං ෂ් කරගෙනගේ දොරහදාගෙන විවාහ වෙල දරුවෝ හදාගෙන මේ ඉගන කියාගෙන ඔය ඉන්නේ මේ මෙරන් දවස දන්නත නිසා. ඉතිං ඒ නිසා එක හොඳයි. හැබයි මාකේ කවදහරිනක් මරණයට පත්වනවා මේකෙන් වැල කින්ඩපෑ. සම කෙනෙක් මැරුණට පස්සේ සමාරුහිතනවා. දින හතෙම්ම අපි පින්කම කරන්න ඕන. හදදව හද්දවස පින්කම කරන්න ඕන කළ හිතනවා. දින හතෙම කරන්න ඕන කියල. නමුත් දින හතෙම්ම කරන්න ඕනේ කියන සංකල්පයක් හිතරගන්න ඕන නෑ. අපි ඇත්තටම බැලුව අහම දි හත ය දෙන්නේ ඒ කාලේ හැටියට. ලවිනි මෝල් දවසේ ඔන්න අද මලානං හෙට දවස තියාගත්තා අර ඥාතීන්ට හිතවතුන්ට අවසන් ගෞරෝදක්වන්නේ එන්න. ඊළඟ දවසේ තමයි ඔන්න අවසන් කටයුතු කරන්න. එහෙම අවසන් කටයුතු කළලාම දැන් දවස්තුනක් ගේල්ල ඊට පස්සේ දැ ඉදා තිබුණේ කටුමැටිගහපු බිත්තියන ගෙවල් ගේ ලොකු නැහැ ගේ තියනෙ එක දුරක් නැත්තන් දොරවල් දෙක එක ජනලයායි. ඉතිං ඕක තම ක්කොම කරණ කුිය පි පස්සිෙන් ෙනම තිෙනවා පොඩට හදලා. ඒති අරග තමයිගේ ගොම මැටි ාල තමයි මේ ගේ තියෙන්නේ. එටවසි දැන් දවස්තුනක් ග්‍යාට පස්සේ මිනිය කටයුතු ඉවරායි. ඉවර වෙලා දැන් ඊරගට ගෙදරටාවු නෑදෑ ෙදි ගොඩ ගැහිලා ෑ. ඒි හො ද ද ව ද න පිරිසි ද වෙ ගෙදර න පිගම් ල ටික ෝද ගෙන ි ෝද. දවසත් දෙ එකක් ම ද දවස් පහක්ග වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ ගෙදර අලුතෙම ගොමටිගාන්න නර විසබිජයන් නිපාය ඒ නිසා හුඹබස් මටිටිකක් අරගෙන ඒ එකට අමු ගොම කලවංකල්ල හොඳට එකට කලවං කල්ල වතුර දාලා තැරණී අම්මල තාත්තලම මේක කොඳට දන්නවා ඒ නිසා මොකද කරන්නේ අර කටුමැටිගාපු ගෙයි බිමට තියෙන් එත් පස් පොලව එඒනිසා මටි පොලව එනිසා මේකේ අර ගොමමැටි කානවා. බිත්්‍යියත් යම් ප්‍රමාණයක් දුරකට ගොමැටිගාන් ගාලා පිරිසිදු කරගන්නවා. එති ඒක රෑක ගෑ වහම ඊට පස්සෙද උදේ වෙන කනුත් සමහල්ලාට වේලෙන ස්භාවය අඩුවයි. ඒකටත් යනෝ ත වරුවක්කිවිතර. එතවර දැන් දවස් පහක්හයක් දියානෙ. දැ ආන ඊට පස්සේ තමයි හද්දවසි බණ කියන්න හයදවසිෙන් බණ කියල හදවසි ධානෙ දෙන්න. ඒයි සයට දව සතන මේ දව සතත් ඇතුළ ද ඒක කරගන්නවා. එහෙම නතුව දින හතෙම්ම කරන්න ඕනේ කෙන සංකල්පයක් බුද්ධාගමිය ගන්න න්නේෑ පින්නතුනින් අදපි කෙනෙක් මියගහිෙල්ලා ඒ අදම අවසටයුතු කලා කියෙලා හෙටම වසන්කටයුතු කලාග අනිද්දවසන්කටයුතු කලා කිසි ප්‍රසනය නෑ. අපි ඉතින් ෞද්ධ ජනතාවගේ අන්‍යතාවයක් තිය නවා අනිත්තාාගංවලේ අපිගන්න ඕන නැහැ. අද මලානන් කෙනෙ හෙට දවසත යාගත්තා අනිද්ධ. තමයි අවසන් කටයුතු කරන්නේ මොකද දසක්කත් තියාගන්න ඕනේ මොකද මරිිච්ච මනුස්්‍යයනේ ඉඩමගත්තේ මරිච්ච මනුස්්‍යයනගේ හැදුවේ මැරිච්ච මනුස්්‍යයනේ ගෙදරට බඩුමුටුටිකගෙනාවේ. එයානේ දරු ආවාවිවාහ කල්ල දුන්න ඒ අම්මයි තාත්තයිනේ. ඉතින් අම්ම හරි තාත්තාහරි මිය ගියාට පස්සේ. ඒ අම්ම තාත්තගේ මිනිය දවසක් තියාගත්ත මොකදයි. ඉති ඒ නිසා එහෙම කෘතවේදී බවක් ඇතිවන්නඩඕන. සම හැබයි මෙන්න මේ වගේ වැරදි අවබෝධ තියන. ඒතමයි වැදිියවබෝධී අ කෙක් සඳදා ස්පිරිතාල එක්ක යන අසනීප වෙලා. එති අසනපල එක්කරගෙන ගිහිල සෞදරෑ ැරෙන. සෞදරෑ මැරුණට පස්සේ අඟහරුවා දයිකල ගෙදරගෙන්න්න ආන්නඒ එක වරපතල වරද. මොකද අඟහරවාද ඉ පප නත් යි මරරින්නත් හොද ගෙදරට ගෙන්ෙන හොඳදන. දැන් ගෙදර හැදුවිය කවද අ මැරිච්ච තාත්ත ගෙදර හැදුවිය කවුද අර මැරි් චන්ම නමමු. අම්ම යිතාත්තයි මිනිය තමන්ට වරදක්, තමන්ට විනයක් තමන්ට අයහප තමන්ට වස්වදී කියලා හිතලා නරකක්වෙයි කියලා හිතල මොකද වෙන්න. අම්ම ඉතාත්තයි මිිය ගේ නැතුව න්න අඟහරවාදයි කියල සමහන්ට සිකුරාදායිකළ ගේෙන් නැතුවවෙන්න. සමහර වෙලාවට අඟහරුවාදයි සිුරාදයි දෙකේ අවසන් කටයුතු කරන්නේ නෑ. දි ඒ අන්න ඒක බරපතල වරදක්. ඒ කරන්න එපා එහෙම අක්කු තඥ වෙන්නපා ඒ නිසා තමන් ගැනෙ මේ තන හිතන්නවඕන තමන්ට ව හානියක් නෑ මේක මිත්‍යා අදහසක්, වැරදි අදහසක්. ඒ මිත්‍යාවට අහුවෙලා මොකද කරන්නේ අවසන් කටයුතු කරන්නේ නෑ අඟහරුවාදයි සිකුරාදයි. මිනිය ගෙදරටගේ නෑ අඟහරුවාදයි සිකුරාදයි. මේ මිත්‍යාවට මං වරින්වර කීපවතාවක් මතක් කරල දීල තියෙනවා. මේ මිත්‍යාවේ අදත් මිනිස්සුඉන්නවා. ඒ නිසා මේ මිත්‍යාවට අහුවෙලා අර අම්මට තාත්ත ඩාච්චිට සීයට නැන්දට මාමට අගෞරුව කරඩ එපා. අංගහරුවාදයි සිකුරාදැයි කියලා ගැටලුවක් නෑ මේක ඉන්දියාවෙන් ආපු මිත්‍යා සංකල්පය. ඉන්දියාාවේ මොකද කළේ බමුණෝ. ඒගොල්ලෝ ඉන්දියාවේ දෙනෝ දා ජනතාව නා්‍ය ලක්ෂ සංඛ්‍යාත ජනතාව නා්‍යෙ ගංගාවලින්. එදකොට, මේ ගංගාවන්ගෙන් නාන ජනතාව හතරේ ඔය කුලබේදය අධික ලෙස තිබුණ. ඒ නිසා බ්‍රාක්්මණ සත්‍රිය වයිස සුද්‍ර කියල කුල හතරක් හිටිය. ඊට අමතරව වේන නිසාද රථකාර පුක්කුස චණ්ඩාල කියල තවත් කුල පහක් තිබුණ. තිඒ නිසා මේගොල්ලො කවුරුත් එකට නාන්නේ. එදර බමුණන්ට විශේෂත්වයක් නෑ කුලේවෙන් කරගත්ත කියලා. බමුණෝ ඒ නිසා නීතියක් සම්පාදනයෙන් කළ. අඟහරුවාදයි සිකුරාදයි මිනීවල කටයුතු කරන්න එපා මොකද ගංගානන් ගංඟලංගට මිනිය ගැනැල්ලා ඒකට දරකෑලි කීපයක් හේත්තු කල්ල ලම්පුතෙල් ිකක්්දාල ගිනිතියෙන. මේක ටික වෙලාව පැයක්හම අර බලාගෙන ඉන්න ගිනි ගන්නක. මේ සම්පූර්ණ මිනිිය පිච්චෙන් නෑ. ඒ නිසා මොකද කරන ඉතුරු ටි ම ඉතුරු ටික ගඟට තල්ලු කල්ල ගෙදරයෙනවා. එද එක පැත්තකින් නාන ඒ පැත්තකින් මිනිීපාාවෙන. මහා පිරිසිදුතාවයක් ඒනිසා බමුණු කල්පනා කලා මේකට උපක්‍රමයක්යොදන්ඩඕන. මොකදදේදකු පක්ක්‍රමය ඒතමයි කිව්වා. අඟහරවාදයි සිකුරාදයි මිනියක අවසන් කටයුතු පුච්චනේව කර්ඩ එපා. ඒක මහා බ්‍රක්්මය එතකොට විරුද්ධ වෙනවා. මහා බ්‍රක්්මය උදහසට ලක් වෙනවා. එනි සම කරන්්ඩෙපාකිරවා. ඊට පත් සිකිව්වා අඟහරවාද සිකුරාදයි නාන්්ඩෙපාකිව්වා. ඒක හොඳ නෑ කිව්වා. දැල් ලංකාවිහෙම පිළිග නැද. ඉන්නතුනි බලන්න දැන් දැනුත් තවමත් දැ දරුවෙක් අලුතෙන් ඉපදනවා. අලුතෙෙන් ඉපදින දරුවා. බලන්න අම්මල නාාවනවද පලවෙනි දවසි අඟරවාද සිකුරාද. අම්ම නාවන ඇතුුවවා තාච්චි කියන එකන අම්මගේ අම්මකේනවා දර්ුව නාව්‍ය පාදංගාරුවාද. අද සිකුරාද. ඉගෙනර බමුණු මති තමයි තවමත් තින්නේ. පොඩි දරුවෙක් නාවන්නේ ඒතරම් බයයි. ඒ නිසා අර ඉන්දියාවෙන් ආපු ඉන්දියාවේ බමුණ කිව්වා අගහරුවා දැත් සිකරාදයි න අන්ෙපා අඟහරවා දැ සිකරාදයි මිීවල කටයුතු කරන්න එපා. දැ මේක මොකදවෙන්නේ ගඟ පිරිසිද ද නැද්ද ැ ගංගාාවල් පිරිසිදයි ඇයි අඩුකුලේ අය නාන්න එදාට. අඩුකුලේ අය මිනීවල අවසන් කටයුතු කරන්නේ දාට. මේ දවස් දෙකේ. ඒ නිසා හොඳට වතුර පිරිසිදයි. බොන්න තරම් පුළුවන්. ඒ නිසා ඒ දවස් දෙකේ බමුණ වෙල්ල හොඳට නාගත්තා. ති බල කොච්චර මිත්‍යාවකට ද අපි අහුවෙලතින්. ඒ නිසා පෙන්වතුනි මෙන්න මෙවැනි මිත්‍යාපිය අයිං කල්ල දාන්න ඕන. මේවතමයි වැරදිතෙන්. මේ වැරදි තැන් අපෙන් අයින් කරන්න ඕන. ධර්මය තියන්නේකට මිත්‍යාවට ඇයට වෙලා කටයුතු කරන්න දෙපා. මිත්‍යාවෙන් ඇත්තලා තම අපි අපේ ජීවිතයේ බෞද්ධ කියන අර්ථයෙන් යුක්තව ජීවිතය ෙවන් ඕන. එහම නැත්තම් බෞද්ධකමින් වැඩත්නෑ මිත්‍යාවේ දිගටම ඉන්නවනම්. ඊළඟට බලන්න දැන් සමාරු හිතනවාර මැරිච්ච එක්කෙන දි දිහ ගෙදරාවට කැරකමින් ඉන්නවා. ගෙදරාවට සැරි සරනෝ. මේකට නමත්දාගන්න ෝ අන්තරා භවය කියේලා. එහෙම දේවල් තිය නවද බුද්ධාගම මේ කොහේවත් එෙම දේවල් ගන්න නෑ පින්නවතු. කෙනෙක් මෙතන චුතිසිත ඇතිවුණනාන ඊළඟට ඇතිවෙන්න ප්‍රතිසන්දිසිත. චෘතිසිත හා ප්‍රතිසන්ධසිතාතර බවයක් නෑ. ඒ මිත්‍යාවක් මෙතන චුතිසිත ඊළට කෙලෙින්ම උපතක් ඒගැන්න පිසිඳ ගැනීමක්. පිසිත ගන්න තැනවෙන්න වෙන වෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝක වෙන්න පුළුවන් දේවලෝ වෙන්න පුුවන් බ්‍රහ්ම ෝක වෙන්න පුළුවන් තිෙරි ස ලෝක වෙන්න පුළුවන් නිදැයවෙන්න පුළුවන් ප්‍රේත ලෝක වෙන්න පුළුවන් සුරලෝක වෙන්න පුොුවන්. ඒ වෙනම දෙයක්. නමුත් ඒ අය චෘතිසිත්ත ඇතිවුණු වහාම ඊළඟ නි මේේ ඇතිවෙන්නේ ප්‍රතිසන්දිි සිත එතර කොතන හරි පිලිසිඳ ගැනීමක් වෙනවා. අන්තරාභාවයක ඉන්නවා කියල කියන්නේ සම්පූර්ණ මිත්‍යාවක් ඒ වැරදි. එහනම් මේ අන්ත්‍රාභව සංකල්පය ගොඩනගෙන්නේ ඇයි මෙන්න බලන්න ඒකට හේතුව. දැන් කෙනෙක් මිය යනු. මිය ගිහිල්ලා පිහිතමු අධික තන්හාෙන් මලොත්. අධික තන්නාවෙන් මලොත්. ඒ කෙනා එක එල්ලේම උපදින්නේ ප්‍රේතලෝකන. අධික තන්නාවෙන් මැරුුණොත්. තමන්ගේ ඉඩමට කඩමට මුදල්වලට රත්තරම් වඩු ටිකට ගෙදර පාවිච්චි කළ ලීබඩු ටිකට මෙන්න මේවට අධික තන්හාවක් ඇති කරගත් තොත්. ස්තිරවශය ඒ අය එද ප්‍රේතලෝක බිහි වෙන කෙනා ප්‍රේතලෝක ප්‍රධාන කොටස් හතරක් තියෙන තවත් කොටස් තියෙනවා. ප්‍රධානකොට සතර තමයි වන්තාසික කුප්පිපාසික නිර්්‍යාමතන්නික පරදත්වෝප ජේවිී. එදකොට මෙන්න මේ කොටස් හතරිම අය ගෙන් පින් ගන්න පොළුවන් වෙන්නේ පරදත්වූප ජීවී කොටසට විතරයි. මේ කොට හතරි ප්‍රේතලෝකයේ උපදින අය ආ පහු එහෙේ ඉන්න නැවතත්මකද වෙන්නේ ගෙදරටේනවා. අන්. ගෙදරට ආවහමර කොටස් හතරිමයි නවා. කොටස් හතරිමාය ඇවිල්ලා ගෙදරට දැන් අර මැරිච්චෙක්කෙනා මැරුණු වෙලාවෙම උපතලැබෝනම් ප්‍රේතලෝකයේ ඒ මොහොතෙම නැවතත්ව ප්‍රේතය ගෙරැවිල්ලිට. අන් ඒ මොතිම ගෙදර ඇවිල්ලින්න ප්‍රේතේතකට කොටත් හතරේ මොන කොටසේ උපත ලැබුවත් ප්‍රතිසන්දය ලබත් ඕපාතිකව ප්‍රතිසන්ධයක් ලබන්නේ මේ මවකුසක පිලෙසඳ ගැනීමක් නැහැ. ඒ නිසා මේ ඕපපාතිකව බිහිවෙන නැත්තං උපදින සත්ව කොටසක් ප්‍රේත යෝක කියන්නේ ඒ අය නැවතත් ගෙර හොයාගෙන නො. ඒගොල්ලොට සිියම් සරීවති අපිටි පෙන්න. හැබැයි මේ විශෂය දන්න අය පැරණි අය හිටිය මේ විශෂය දන්න. ඒ අයට තේරෙනෝ මැරිච්චෙක්කෙන ගෙදර ඉන්න බව. හැබ යා දන්නේ නැහැ මේ ප්‍රතිසන්ධයක් ලබල නැවතත්ත වෙල්ලයි කියලා. එයා හිතන්නේ මැරිච්චෙක්ෙන තාම ගිහිල්ල නෑ කියලා. අන්න ඒ මතය තමයි සමාජගත වනේ. ඒ නිසා ඒ අය ප්‍රකාශ කරන්න පටන් ගත්තා ඔන්න මැරිච්ච එක්කෙන ගිහිල්ල නෑතාම අහදදවද පංකම කරාම තමයි පිනුත්තරගෙන යන්නේ එතකන්ගේ අවට කැරකමින් අහසේ හිස් සවකාසේ සැරිසරණවාය කියලා අන්න ඒ අ ප්‍රකාශ කරන්න පටන්ගදති ඒමනිස්සම ප්‍රකාශරට කමන්න මොකද ගොල්ලොන්ගේ වැට හීමනුව එක කියන්න. හැබැයි මේකේ බැලු අහම විද්‍යාත්මක සත්‍යයමකක්ද මෙහමෙක් මැරුණුව එක් කෙන මෙතන ඉන්නෝ නෙමෙීමේ. මැරුණු එක්කෙන ප්‍රේතලෝක පදිලා නැවතත් එයා ගෙදර ඇවිල්ලා. ඇත්තටම ඒකයි වෙලා තියන්නේ. එතකොටඒ අර කියන කතාව සත්‍ය වෙන ඕනේ මොකක්ද දිනාහතේ පින්කම කලාම තමයි පෙනුත් අරගෙන යන්න කියල හරික ඇයි දිනා හතක් වෙන්න ඕ නෑ පින්දුන්නා හම පින්කමක් කරලා ඒ පින් ගන්න පුළුවන් කෙනා නම් මෙතන ඉන්නේ මෙත ඉන්නඒ පින් ගන්න පුළුවන් කෙනා නම් අන්නේ දෙන පිනත් අරගෙන එය තියන ඒක තම ඇත් එතකට පදත්ව ජීවී ක ොටස විරක්. තමයි මේ අයට ද පින් ගන්න පුළුවන් වෙන්නේ. ඒ අය හිටියොත් යනවා. ඊට කලින් යන්න බැලිඳ පුළුවන්. තැත් පන්සුකූල කරනවන ැහු ගක් අයට ඒක මතක කන එකනි සාාතමයි දින හයට දින හත මරාගන්න යනවා. දින හයත් කියන දින හතටත් කියනෝ මරාගන්න යන්න ඒ එකයි. සමහල්ග සහෝදර කන්න ඇති වෙනවා. එම වෙනවා. මොකද සමහරය කියනවා නෑනෑ මේ දින හයෙම්ම බණ කියන්න වන දින හතෙම්ම බන කියන්න මේ වගේ දේ. ඒක ඇත්තෙම් මේ හදාගත්තු දෙයක්. ඒ එහෙම නැතුව එහෙම දෙයක් නෑ. එහම් දින තුනින් අපි පින් දෙනවනේ. ඒක අමතකයිනකාට ඇයි පන්සුකෝලෙ කරන වෙලා වේ හාමුදුරුවරු ගෙදරට වඩම්මලා අ අනිත්‍ය මෙනෙහි කරලා පන්සිල් සමාදන් වෙලා මතකවස්්‍ර පූජා කරලා ඊලාන්ට දැහැක්ගිලම් පස පූජා කරලා තමන් කර පින් මතක් කරලා බණපදයක් ශ්‍රවණය කළ ජීවිතය අනියත දැක්කලා. ඒ වෙලායි මොකද කරන්නේ අන්න පු්්‍යානු මෝද නවක් කරනවා දැඟර ඥාති යන ඇත්තන් මන්ගේ අම්ම තාතාච්චිසීය මැරිලා ගෙහිල්ල ප්‍රේතලෝක ඉපදිලා පරදත්ව ූප ජීවී කියන කොටසපදිලා ගෙදරට මේ මොහොත ඇවිල්ලින්නවනන්. අ ඒ වෙලාවෙ දෙන පින අරගෙන යනවා. අයි දිනහතක්කින්නේ ඒලා පින අරන් යනු. අන්නඒ පින අරගෙන ගිහිල්ලත් අපි හිතන්නේ අරමයි. ඒ හඟ දෙනකොට මතකනෑ දින තුනෙන් පින්කම කළ බව. දින තුනෙන් පුුණ්ානු මෝදනාවක් කළ බව මතකන. ඒක නිසා දින හයටයි හතටයි රඩ වෙන්නේ යො අපි. ඒ නිසා මෙන්න මිත්‍යාව මේක අයින් වෙන්න. සමහරය මොකද කරන්නේ දිනහත්තේ පින්කම දවසට කෑම පින්ගානක් කදර ඉස්සරහිගැෙන හින්තියෙනවා. සමහර පලාාත්වල තාමත්්‍ය හිමතියෙන මර පලාාත්වල තාමත් එෙම තියනවා. ොළඹ ප්‍රති සිිත්තියනමහර ඇැංගල තියනවා. ඉති ඒ නිසා ගම් පහදි ස්්‍රිකයටට කිය හගාත් තියන ම් පහද ස්්‍රික මේ අවමගොලු චාර්රිත්‍ර. වැඩියන්තියන ම්‍ය වැඩිමක චාරිත්‍රය ඇති වනොට කමන්න හොඳදයා. වැඩියන් තියෙන මිත්‍යාව එනිසා මිත්‍යාවට හසුන වීතම අප කටයුතු කරන්න ඕන ඇැත්තට. එහෙනම් බලන්න පින්නතුන ඔන්න අර මියගිය කෙනා වෙනුවේ මොකදද කරන්නේ. හදන කෑම පාන කෑම් පිංානක්හදලා එලිය තැනක දෙෙන හිතියෙනවා. ඒ ගෙන හින් තියන්නේ. අර කෙනාට මැරිච්චෙක්ෙන මෙන්න මේ කෑම කන්න පුොළුවන් වෙයි කියලා. මේ කෑම කන්න පොළුවන්වෙේ කියලා මොකද කරන්නේ. දියගොට මස් සහිතව පුළුටු ජාති සහිතව. බැදුම් නොයෙක් ජාති සහිතව. ගෙනහිල්ල කබල්ම පින්ගා අරගෙන ගෙර තියෙන කබල්ම පුටුවක් කරගෙන සමහල්ලට අනු හතරක්නය කුල් හතරක්නය කකුල් තුනයිතියෙන. කකුල් තුනට අනි තවත් ලිකැල්ලක් හේත්තු කල්ලකුල් හදරක්හදලා කැඩිච්, විදිච් පිංගාන කරෙන ම රි ිච්ච පංගාන කරගෙන තමයි ගොන්න මේ කෑම්පිගන්න ෙදන් ොද ඒ පුටුව ගන්නත්නයි පාවිච්චයට ඒ පිංගාන ගන්නෙත්න ඒ වීදුරුවගන්නෙත් නෑ ඇයි වතුර එකත් තියෙනන තියලා මොකද කරන්න සහලාට කසිපපු ගහවුවක්ෙනෙ කසිපු පෝතලෙකුත් ගෙනෙත් ගෙන හිතතියන වීදරුවක් එක සීගරැත් සුරුත්තු මේේ වත්ගෙනහි තින ිඩි අරෝමේම ඒවත්ගෙනහි තිේලා මොකද කරන්නේ අර කෑම පංහල්ලට දුම්වලටික ුත්ත අල්ලන. සමහරලාට පැදුරුයි කොට්ටිකු ඉදාානවා. කාල බීලහරි බීල ලා හරි නිදාාගෙන යන්න හබයි ගෙදට පැත්තරන හැර එපා. එතකොට බලන්න පින්නතුනේ මේ මොකදදමී කරන්න මිත්‍යාව නෙවෙයිද? මෙ මිත්්‍යාව. ඇයි මැරිච්චෙක්කෙනට කෑම කන්න පුළුවන්ද. නෑ? එයාට එයාටවන පින් අපිමකද කරන්නේ දැන් මැරිච්ච මනුස්සයා පින්කමක් ක්‍රේ ැති. ගෙදරට වෙලා තන්හාවෙන් හිටපු මිනිහෙක් නං. අල්ලපු ගෙවල්ලොලාය කිව්වත්කමන්නේ ඕක ඉන්නකං කිසිම පිනක් ක්‍රේනය මහා තන්නාව කුම්මැහිකමින් එකතු කරා විතරයි පිරේතෙක්මතමා කියලා. එහෙම පිටයි කිවත්කමන්න. ඉස්සෙල්ලාම මැරිිච්ච මනුස්සය පිරේතයක් කරන්නේ ගෙදරාය එකතු වෙලා. ඒන්නේ අර තටුව මොන ටුවද අර පෙරේත තටුව. එදොට පිරේත තටුුවොතම අයටැති යන්ද. එදර පෙේත තටුව තියන්නේෙ පෙේතේකට හැෙනෙෙනෙකටනවෙේෙන. එඩම් බලන්න පෙරේත තටවත් තියල ලා පොරොත්තු වෙන්නේ ගෙදරවනුසය පෙරේතය කරන්න. ඒකත් කොච්චර මි්‍යාවකට ද අපි හස වෙලාතිෙන. මැරිච්ච කෙනාට පුුණ්්‍යානු මෝදනාවක් කරන්න එයා කැමති කෑම. එයා ජීවත්වෙලා ඉද්දි කැමති කෑම ආහාර. තික කාටහරි දුන්නටකමක් නෑ එයා ඇන්ද ඇඳුම් කාටහරි දුන්නටකමක් නෑ. මොකද මේ ඇඳුම සමහරය යන්නන ඒ අවශ්‍ය ඇඳුම දෙනකම්ම ඒකනිසා ඒක ඇවිල්ල හීනෙන් කියන්නේ ඒක ඇවිල්ල කවුරු හරි කියලා දෙන්නේ මෙන්න මේකයි කියලා මෙන්න මේක වටහා ගන්න ඕන්න ඒක නිසා බිම්බිසාර රජ්ජුරුවෝ දැක්කහම ගගේ ාතිී පිස ඇඳුනතු ල්ලන්න බුදුහාමුදුරට මේක ගහිල්ල කිවවාහම බදුහාදුරු නියම කරන්නේ වස්ත්‍ර පූජාවක් සිදත කරන්නට. මේ වස්්‍ර පූජාව සිද්ධ කල පුුණ යාන ෝද දමක් කරන්න. බලන කොච්චර සත්‍යද මේික කියල. ඒනිසාත් සමහාර ඇඳුන්දුන්නට මදි. ඒ නිසාඒ මැරිච්ච කෙනා වඩා කැම්මති භාවිත කළ ඇඳන්තිී නොන. අන්න ඒ ඇඳුමට සමාන ඇඳක් හදලා නිර්මාණය ක තා මත්සවල ඒක දුප්පත් මනුස්සේකට දෙනෝ අර හැඩේ තියෙන. තමන්ගේ මියගිය කෙනගේ හැඩේ තිය සින්න ඕන දලවස අන්නේ වගේ කෙනෙකුට ගෙනෙහින් දෙන මෙන්න මේක ගන්න ඔයා මේ අපිට පින් සිද්ධ වෙන්න කියලා. අරමනුස්සයටට පින් සිද්ධ වෙන්නයි මේ දෙන්න මේ මැරිච්චගෙනා වෙනෙන් තමයි ඔයාට ඇදුම දෙන්න කියලා දෙන්න පපා දුන්නොත්ේ මනුසයගන්න එක බයියට. ඒ නිසා අපි මෙම පින්කමක් කියල හිතාගෙනයි මේක දෙන්න ඕන කියලා දෙන්න. මසයටට බොරු කියන් නොන්නන පින්කමක්කටයි අප මේක දෙන්නේ කියලා දෙ ඇත්තටමම් පින්කමක්නේ ඒගනි බොහම පරිත්‍යයාග සීලී චේතනාවන් තමයි දෙන්න ඕන. අන්නේ. එතොට කැමති කෑමවර්ග කැමති ඇඳුම්වර්ග අන්නවා ලබා දෙන්නවා. අන්නේෙතකොට මයි අර අදාල තැන අඩුපාඩුකන් තියෙනවනම් ඒ අඩු පාඩුව නැති වෙන්නන්නේ එතොට තමයි ගෙතරට තින බලතය අඩුවෙන්නේ. නැත්තං ප්‍රේතිෝ නොයෙක් බලපෑම් කරන්නවා. ඒනිසා. සමහරය විද්‍යාත්මක මත දරණය මේ පිළිග නෑ සමාරු කිය නෝ නෑ ඕව පට්ට පල් බොරු. ඒ බොරු කියල කියන්නේෙ තමන් දරණ විසේට අනුව. නමුත් පෙන්නතුනි මේවා බුදුහාමුදුරුව පුද්ගල සත්‍යයන් කොටස් වෙන් කල්ලතිය නඕනේ. මේවා නෑ කියලා කාටවත් කියන්න බෑ. ඒගන ඔබ වැඩියම් මි්‍යාවට එමු කරන නොනෙවේ මේ සත්‍ය ප්‍රකාශ කරන්න. මේ නෑ කියල කාටවත් කියන්න බෑ පෙන්න්නතුනි මේ ඔොත්යනවා. ඒවා. බඩ වඩා ගන්න එකෙනා නොයදේවල් කරන එකයි වැරද්ද නැත්තං මේවයි නෑ කියලා කටවත්පතික් සේප කරන්න බෑ. එනිසා මේ ගැන හුන් දේවල් තියෙනවා පිල්මතුන කතා කරන්නේ නිසා යම් දළචිත්‍රයක් ඔබේ හිතට ගන්න ඔබ මත්‍යාවේ ගන් ගලා සමයදෘෂත්‍රියෝස්සේ සරහට ගහිල්ලලා ඔබේ ජීවිතයඩ සාර්ථක පලදදායිකක් බවට පත් කරගන්න ට ෛරී ක්තිවාසනාව ලැබේ අයි ප්‍රර්ථනාකන ඔබට සම්මා සම්බුදුසරණයි. දමුුල්ල දඹුළුකමහන්දයේ පදිංචිව සිටි RM. පොඩිමනිக்கே මව පරලෝ සැපත්වේ වසරක් පිරේමනිමත්තෙන් එතුමයට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමට හා මීට පෙරමීගිය පවුලේ ඥාතින්වන RM.න්பන්ඩාAM ඩංකිරි அම්මා RM දෙසානායක බඩා, මත්තුම බණ්ඩා HM ගාමිනී නින්කොඩ යන අයට පෙන් ප්‍රාර්ථනා කරමින් D යාපා පණඩාර ඇතලෝ පවුලේ දුකරුවන් සහ මොනුපුොරු මිනිපිරියන් විසින් අදදින මෙම වැඩසටහනට දායකත්්‍යය දක්වන ලතිී